ම පැම්වता හෝ පැम्වතිය කවදා किෙස හමුවේදයි, තරුණ තරුණ्याන් නිතර අසන ප්‍රශ්නයක් එसेම තම සහका ෝ සහकार्य, මන දිශාවහෝ පලාාති සිටි දැයි අසනවා. අතීතදී විවාාවී ඇත්තේ තම ගමේ හෝ අල්ලපු ගමේහෝ ඉතා නුතුරු පලාාතකින් අදේසේ නෙවෙයි ජාතිය, කුලය, ආගම වයස අදියෙන් වෙනසයත් තැතපුුම් සියගානක් දුරායත් විදේශවලය සමගත් විවාහවෙනවා. එහින්දා මේ ප්‍රශ්නය ඉතාමත් සංකීනයි. ඉතින් අඩාපි මේ වීඩියෝවෙන් ඔයාලට අරංගාවේ. ඔබේ මංගලසනු හැඩවෙන්නේ කුමන පලාාතෙන්ද කියලයි. ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමන් අපේ YouTube චැනලේ සස්ක්‍රයිප් කරේ නැත් නම් දැන්ම සස්ක්‍රයිප් කරන්න මේ වගේම වඩියෝස් ඉක්මනින්ම ඔබේතට ගෙන්වා ගැනීමට බෙල්ලයි කන්න එක කලි කරන්න මේ වීඩියෝඔප හොඳයි කියල හිතනවනං ලයිකල යාළුවන්ටත් බලන්න ශයා කරන්න ජෝතිශනායන් නිගනගත් පමණින්ම මේ ප්‍රශ්නයට උත්තරයක්වෙන්න ඉක්මන් නොවී දහස්කානක් විවාහක ස්ත්‍රීපුෘෂයන්ගේ. කේන්ද්‍ර සමඟ ඒ අයි විවාහවුත් දිනයත්. සහකරු හෝ සහකාරය මුුණගැසනු ආකාරයන්ත්. දිසාවත් පිරිසීම මගින් ෆෙල්ලියුණු කරුණුසල්පයක් ඔබ හම්බුවේ විස්තර කරන්නේ ඔබේ කේන්දරය ඔබචම බලාතේරුම් ගැනීමටයි. ඇතැම්මයට උත්සවාවස්ථාවකදී අනාගත තම සහකරු සහකාරය හමුවනු ඇත. තවත්තාජ ආගමික ස්ථානයකදී තවත් අයට මරණවැනි ශෝක අවස්ථාවකදිත් තම අනාගත ඉරනම්කරුව එරනම් කාර්ියව හමුවවෙන්න පුළුවන්. රැකියා කරන ස්ථානයකදිහෝ පාසල් අවදියදී. ඇතිකරගත්ත ප්‍රේම සමඳතාන් යුගදිවිය ඩක්වා වර්තනය වන අවස්ථාත් තියෙනවා. මෙය අතර විවාහවන කාලේ නික්ම යන තුරුත්. තම සහකරු හෝ සහකාරිය කොයි දිසාවෙ හෝ කෝයි සවු ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනයත් සෑහෙන්ට සංඛ්‍යාවක් ක අපි ඇතරරි ඉන්නවා. අපි පළමුුව ඇයහෝ ඔහු සිටින නිසාාව හොයමුෝ. ඊට පෙර මේ කරුණු නැනගම්මෝ. අට දිශාව මෙසේ දැක්වෙන අතර ඒ ඒ රහයින්ට ඒ ඒ දිසාවන්ට ඇත්ත නැහැටි මේ විතියට තේරුම්ගම්මු ී රවී හිරු නැගෙනහිර ශුක්‍ර සිකුරු ගිනිකොන කුජ අගහරු දකුණ රාහු නිරිත ශාණී සෙනසුරු බස්නාහිර චන්ද්‍ර සඳු වයම බුදධ උතුර ගුරු, බ්‍රහස්පති, ईශාන මෙ අනුව ඔබේ සහකරුහෝ සහකාරිය කොයි නිශාව ඉන්නවති කියල දඩගැනියමච ඔබේ කේන්දරය පරීක්ෂ කරල බලන්න විවාහගන කතා කරන්නේ කේන්දරේ හත්වන්නෙන් හතා අධිපතියයින්න භාවය බලලා සහකරු ෝ සහකාරියෙන්න දිශාව තේරුම් ග්ඩෝනිි. අපි උදාහරණයක් විදියට කේන්දරයක් කරන්න ඒක ගේවන කරුණු පරික්ෂා කරල බලමුෝ. මේ කේන්දරේ හිමියගේ තොරතුරු පළමුූ පරිීක්‍ෂා කරල්ල බලමුෝ. Dolොළොස්වැන්නේ චාතුරු ග්‍රහයෝගයක් නැහැ. ඒක පැවිදියෝගයක් මොහු කුඩා කලම පැවිතිවී සිට තරුණකාලදී උපවදිවෙලා තියෙනවා. දාහය පිහිටි කුද්ජ ශෂක්‍ර අතිධාවන කාලයෝගේයට එය හේතුවෙලා තියෙනවා හතහා අටාධිපති සෙනසුරු විසි දෙවනිි දෙර්කානාධිපතිය වී දොළොස්සන්න ඉන්නවා හතේ සඳුවන්නවා ඒකෙන් කන්නු දෙකක් කියන්න පුළුවන් ඔහු උපන්නිවසට ඉතාම නොදුරුව විශාල ජලාශ්‍රයක් තියෙනවා අනිෙක ඔහුගේ පාර්්‍යාව ඉතා ලස්සන තැනැත්තියක් බවයි शाනි ොළොස්වැන්නෙ බැවින් ඔහුට දායාද ලැබෙන්න නැහැ හතා අධිපතිවී විසි දෙවැනි දර්කාන අධිපති्या ූ නිසා ඇය කුलेෙන්න් ෝ ආගමෙන්න්් හෝ වයිසින් වෙනස් තැනැටයක් ව යුතුයි හතා අධිපති දොළොස්වැන්නේ බැවින් දෙදෙන අතර පරතරය සැතපුුම් සීයක් පමණ වෙනස්. සෙනසුරුට බස්නාහිර අයත්තවින් ඔහුගේ සහකාඩිය කොළම ප්‍රදේශයේ. ඔහු අයම පලාතය අයෙක්. ඔහුගේ කේන්දරයෙන් ඇගි තොළතුරු පරීක්ෂා කරන්දිී. හතේ සඳුසිටිය නිසා ඇය රූමත්. හතෙන් අතරවූ දහයේ කුජ ශුප්‍රයෝකයක් ඇතිනිසා ඇගේ මවත් ඉතාමත් ලස්සන බවත් මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත් දක්වාන්න පුළුවන් ඒ වගේම ඔහුගේ පියාටත් විවාහ කීපයක්ම සිදවෙලා තියනවා. ගුරුග නවවැනි දුෘෂ්ටිය දහයට වැටීම හින්දා. ඇගේ නිවසට නොදුරුව විශාල පාසලක් තියෙන්ඩෝනි. ඇගේ නිවසට නොතුරුව කොළඹ ආනන්ද මහාවිද්‍යාලය තියෙනවා ඉතින් ඉහතින් සඳහන්කරපු ප්‍රමය ප්‍රගුණකිරීමෙන් ඔබේක එන්දරය ඔබටම වලාගෙන සහකරුහෝ සහකාරය සිටින දිශාාවඇතුළු තොරතුරු ලසක් දැනගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ වගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්කර්ඥන්න අමත කරන්න එෙපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුුවමු